නිලන්තට තියෙන වාසනාවට හම්බෙච්ච දෙයක් එහෙම නේද සර්? ඒක වාසනාව. විවිධ විවිධ හඬවල් වලින් ගයන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය කියනවා නම් සිංහලෙන් කියන්නේ ඉමිටේට් කරන්න පුළුවන්. නේද? ඉමිටේට් කරන්න පුළුවන්. ඉතින් අපි මම එයා නෙමෙයි, එයා තෝරගත්තොත් එයා හොඳ මේ වටිකනේ කියන්නේ. දැන් මම එයාගෙන් ඉල්ලනවා එයා ගයනවා. කැමතිද ඔබ? පොඩි වෙලාවක් හා සෝමතිලක ජයමා මහත්මයාගේ හඬ අපූර්වට මෙයා අනුකරණය කරනවා. කැමති ගීතයක් ඔබ කියන්න. චම්පක සැදෑ අඳුර. සැදෑ අඳුර. හරි, සැදෑ අඳුර. ඔව්. තරක් නොමැති සිතුවිලි සයුනක් නැද සරණ විපදේ රැයක වෙනතුරාවට මහදසනේ උරුවේ ඇති ඔබ එතර වන්දිවානේ නිදිලොව වෙත එතර දැන් මම කැමති මේකට වඩා වෙනස්ම රසයක් දෙන්න. මේ ගීතය බොහොම සංයමයෙන්නේ සමන්ද සිල්ලා මහත්මයාගේ නියරේ පියනගලා ගීතේ හපුවා කියලා. ඒකත් අපි අහමු. නියරේ පියනගලා වැන්දිකේ රූප දුර වෙනවා එකලා වෙහෙත මිවි හිත පිරුණා අද සෙනෙහස දැනුණා හිත පිරුණා අද සෙනෙහස දැනුණා දයන් විතරණ මාත්‍යාගේ ගීතයක කොටසක් අහමුද? දැන් ඔබ අත්පුඩි ගැවෙන්නේ නැත්නම් හොඳ නෑ ඒකට. ඔබේ සුසුම් පවන් සලයි මගේ කුපුල් පුරා වෙලෙයි ඔබේ සිනේ අත ගොඩ ගනයි උණුහුමට පවාව තෙමෙයි මුළු ගීතේම කියන්න කියන්න මට බය හිතුණා මේ මිනිහාගේ බෙල්ල දිග කරන්නේ. අපි මේ සර් කැමති ගායකයෙක් ඉන්නවා මේ. දනදා දනපාල උඩවත් මහත්තයානේ. ආ ඔව්. ආචාර්ය මේ අපේ සත්නශ්‍රී විජේසිංහන් කැමති දනපාල උඩවත් මහත්මයාගේ ගීතවලට. ඔව් සර් සර්. යාම ලියුම් එකක් තියෙනවා. මොකද රංගනාදීක. ආ රංගනාදීක. රංගනාදීක යන්න ගියා මාලා ආයනාදීක එනේ පමාල මං තම කිරි කොඩුයි වසන්නත් දුඩුදාම බඳුන්නේ ඉල්ලන්නත් මේමදම පුරු කිව්වේ නෙවටිනත් එයි මේම දුක් දුන්නේ ඉලන්නත් ආයේ නදීකා එනේ පමාල රංග නදීකා යන ගියා මාලා තව එකක් අහමු. ඒක අපි යාට තෝරගන්න කියලා. කාගේ? ධර්මදාස වල්පොල මහත්මයාගේ ගීතයක කොටසක් අහමු. ටීප්ලක් දැන්. ටීප්ලක්. පිපි මලවගේ උවන්න දිලිසෙන ප්‍රේම සුගන්ධේ දර්ශන අතනේන. පිපි මලවගේ උවන්න දිලිසෙන ප්‍රේම සුගන්ධේ මගේ ප්‍රාර්ථනාව මේ හැකියාව ඔගොල්ලෝ හැමෝටම ලැබේවා කියලා.
හැබැයි පරිස්සමෙන් අර බෙල්ල අල්ලගන්න හරදරයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉතා විශිෂ්ටයි, මේ නිහතමානී. මොකද අපේ ඒ ආරාධනාව පිළි අරගෙන එක ඒ විදිහටම කළා. අපිව රසවත් කළා. ඉතින් රසේ හොයාගෙන අපි ආවේ. ඉතින් මේ මේ පුද්ගලයාට අපි ආශිර්වාද කරමු, නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබෙන. අපේ දෙන්නර් මංජුසාව මට ලැබෙන්න සලස්සන්නේ.